ලෝකයේ විවිධ රටවල් වලින් අපහා සම්බන්ධ වෙන සියලු දෙනාටම මුලින්ම තෙරුවන් සරණ කියා මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මුලක් මැදක් ඒ වගේම අගක් හොයාගන්න බැරි අපි මේ සැරිසරන්නා වූ භව චක්‍රයේ මිනිසත් බවක් ලැබීමත් එක්තරා විදිහට වාග්යක්. අපි මේ තවම ජීවත් වෙන මේ මිහිතලේ පුරා ගෞතම බුද්ධ ශාසනයේ ඒ ප්‍රභාෂ්වරය තාමත් පැතිරී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ නිර්මල ධර්මය ශ්‍රවණය කරන්නටත් අපිට අවස්ථා උදා වෙලා තියෙනවා. ඒ වගේම ධර්මදර භික්ෂුන් වහන්සේලා තවමත් වැඩ සිටිනවා. ඉතින් උන් වහන්සේලාගෙන් ධර්ම කරුණු අසා ගන්නට, ධර්මයේ දැනගන්නට, ධර්මය හදාරන්නට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේක මූලතරම් වාසනාවක්. මේ ත්‍රිවිධ රත්නයේම ආශිර්වාදයේ ලැබමින් අපි කෙමින් කෙමින් මේ සසර ගමන අවසන් කරන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ගාම්භීර ධර්මයක් වුණු පටිච්ච සමුප්පාදය නිවැරදිව අවබෝධ කරගැනින් එය අපගේ ජීවිතයට නිරන්තරයෙන්ම ප්‍රායෝගිකව ගලපාගෙන මේ සසර මඟ කෙටි කරගන්නට අපි සියලු දෙනාම එක්ව පෙරම් පුරමු. ඉතින් අදත් මේ දොළොස් වැදෑරුම් පටිච්ච සමුප්පාද සාකච්ඡා මාලාවේ අද අපි කතා කරන මාතෘකාව තමයි ස්පර්ශය නැත්නම් පස්ස කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් හැමදාම වගේම අදත් අප කෙරෙහි මෙත් සිත් පහළ කරගෙන අපගේ ගෞරවනීය ආචාර්යවරයාණන් වහන්සේ වන කම්මට්ඨාන ආචාර්ය කාර්යගම මහින්ද සාරණායක ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනා එම දේශනාව පැවැත්වීම සඳහා. ඉතින් අප සියලු දෙනාම නමස්කාර පූර්වක ගෞරවයෙන් ඔබ වහන්සේව මෙම වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම අපිට මේ දර්ශනයේ නොවි තිරේ පිටුපස සිට මේ සියල්ල සංවිධානය කරමින් අපිට ශක්තියක් ධෛර්යයක් ලබා දෙන ධම්මසෙන්ට කොචිස්ටර්හි අනුශාසක නිර්මාතෘ පූජ්‍යපාද හෝකන්දර පඤ්ඤාවන්ත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොළඹහත ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විපස්සනා මැදුර සංවිධායක කමිටුවත් මා මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඒ වගේම මේ වැඩසටහනට මා මුලින් කිව්වා වගේ Zoom තාක්ෂණය ඔස්සේ ඒ වගේම අපගේ YouTube channel ඔස්සේ විවිධ රටවල් සිට සම්බන්ධ වෙන නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන ඒ වගේම අද අලුතින් එක් වෙන සියලුම සදහැවතුන් සදහැවතියන් මෙත් සිතින් මා පිළිගන්න ලබනවා. අද මේ වැඩසටහන සහ අපගේ පෙර වැඩසටහන් සියල්ලම සහ අපගේ තවත් මේ ධම්මසෙන්ට ඔස්සේ තියෙන වැඩසටහන් විකාශය කර තිබෙන වැඩසටහන් ඔබට නරඹන්නට පුළුවන් අපගේ YouTube channel ඔස්සේ. මේ YouTube link එක chat section එකට අපි නිකුත් කරලා තියෙනවා. ඉතින් chat section එක හරහා ඔබට දැනගන්නට පුළුවන් අපේ ඒ YouTube link එක. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ධම්ම center පිළිබඳව ඔබට වැඩි විස්තර දැනගන්න ඕන නම් www.dhammacenter.uk කියන අපගේ web පිටුවටත් පිවිසෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද වැඩසටහන ගැන කියනවා නම් මම හිතන්නේ අපගේ පෙර වැඩසටහනේ අර අපි ප්‍රශ්න උත්තර සඳහා කාලයක් වෙන් කළ දෙනවනේ විනාඩි 25ක් වගේ කාලය. ඉතින් ඒ කාලේ මම හිතන්නේ උපරිමයෙන්ම අපි ප්‍රයෝජනෙට ගත්ත පසුගිය වැඩසටහනේ. ඉතින් අද වැඩසටහනෙත් ඒ එසේම සිදු කරන මෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රශ්න තියෙනවා නම් chat section එකට යොමු කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අර අත පෙන්නන ලාංඡනය පෙන්වන්න. එතකොට මට පුළුවන් ඒ සියලු ප්‍රශ්න අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත යොමු කරන්නට පුළුවන්. අද වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් මට පොඩි මතක් කිරීමක් කරන්නට තියෙනවා. ඒ තමයි 17 වෙනි බදාදා. ඒ කියන්නේ තව දින දෙකකින් දින තුනකින් අතිපූජ්‍ය සියඹලාපිටියේ බුද්ධ රක්කිත මහතෙරු වහන්සේ විසින් පාත්වන ලබන විදර්ශනා ධර්ම දේශනාව සහ භාවනාව පිළිබඳව ගැටලු ඒ ආශ්‍රිත තිබෙන යම් යම් ප්‍රශ්න තිබෙනවනේ ඒ සඳහා සාකච්ඡා වටයකුත් එක් කරමින් විශේෂ ධර්ම දේශනාවක් පවත්වනවා මේ ධම්ම සෙන්ටර් මාර්ගයෙන්. ඉතින් ඒකත් ඔබට Zoom තාක්ෂණ ඔස්සේ නරඹන්නට පුළුවන්, ඒකට සහභාගී වෙන්නට පුළුවන්. 17 වෙනි බදාදා UK වේලාවෙන් පෙරවරු 9ට, ලංකාවේ වේලාවෙන් පස්වරු 2:30ට ආරම්භ වෙන්නේ, රාත්‍රී 8ට ආරම්භ වෙනවා මෙල්බන්
වේලාවෙන්. ඉතින් නැවතත් මම මතක් කරන්න අතිපූජ්‍ය සියඹලා පිටියේ බුද්ධරක්කිත මහතෙරුන් වහන්සේ විසින් පවත්වන ලැබෙන විදර්ශනා භාවනාව පිළිබඳ ධර්ම දේශනාව සහ භාවනාව පිළිබඳව තිබෙනා වූ යම් යම් ගැටලු निराකරණය කරගන්නටත් ඔබට මේ වටිනා අවස්ථාවක් වේවි. ඒ නිසා මේට සම්බන්ධ වෙන්න කියලා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අද දිනේ අපිට තිබෙන විස්තර ඒ ප්‍රමණයයි. දැන් පුණ්‍යානුමෝදනාව මේ ධර්ම දානයේ දායකත්වයෙන් ලැබෙමින් මේ පින අනුමෝදන් කරගන්නට උත්සුක වෙලා සිටින්නේ ලන්ඩන්හි වෙසෙන ලක්ෂ්මන් සහ ප්‍රියානි වේහැල්ල සහ ඔවුන්ගේ පුත් රොෂාන් සහ ඔහුගේ බිරිඳ ඩිලිනි වේහැල්ල පවුල විසින්. මුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ලක්ෂ්මන්ගේ දයාබර දෙමව්පියන් වන පර්ලෝ සැපත්, ඇල්ෆ්‍රෙඩ් සහ ඥානවති වේහැල්ල දෙපළටත්, ඒ වගේම ප්‍රියානිගේ දෙමව්පියන් වන පර්ලෝ සැපත් මාර්ටින් සහ නිර්මලා විජේරත්න දෙපළටත් පින් අනුමෝදන් කිරීම. ඉතින් මොන්ගේ මේ ප්‍රාර්ථනය එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා, ඒ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් දැන් අපි සිතත් ගතත් තැම්පත් කරගෙන එක්තැන් කරගෙන මෙම දේශනාවට යොමු වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, නමස්කාර පූර්වක ඔබට ආරාධනා කර සිටිනවා වැඩසටහන ආරම්භ කරන ලෙසට. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තත්ත කතමෝ සලායතන පච්චයා පස්සෝ චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ දිවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලායතන පච්චයා පස්සෝ. ගෞරවනීය එංගලන්තේ ධම්ම සෙන්ටර් කොල්චෙස්ටර් මධ්‍යස්ථානයේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ, හෝකන්දර පඤ්ඤාවංශ නායක හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම තව හාමුදුරුවරු වැඩ ඉන්නවා නම් ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, එතර මෙතර වාසය කරන අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ඉතාම ගැඹුරු, තේරුම් ගන්න ඉතාම අමාරු පටිච්ච සමුප්පාදය කියන අංග හතරකින් යුත් සත්වයා ලෝකයේ බිහි වෙන්නේ කොහොමද කියන කාරණා ටික සාකච්ඡා කිරීම තමයි කරන්නේ. ඊතාත්ම ගැඹුරුයි කියලා මා සඳහන් කළා. එය එසේ වුණත් භාග්‍යවතුන් වහන්සේ ඒ ඊතාත්ම ගැඹුරු දේශනය ලෝකයාට දේශනා කරලා තියෙනවා. සත්වයාට මේ සංසාර දුකින් නිදහස් වෙන්න යා යුතු වැඩපිළිවෙල තේරුම් ගැනීම පිණිස මේක දැනගන්න තරමට නිතර නිතර අහලා නිතර නිතර සාකච්ඡා කරලා දැනගත්ත තරමට නූල් බෝලයක් වගේ එකට ඉතිලා කැටි වෙලා හිර වෙලා තියෙන ඒවා අපට එකින් එක ලෙහා ගන්න පුළුවන්කම ලැබෙනවා පිටු. එම නිසා හැම දිනාම මේක අහනවා වගේම නිතර නිතර ඒ පුංචි පුංචි කාරණා පවා හේතු ප්‍රත්‍යයන් පොඩි පොඩි ඒවා පවා නැවත නැවත මෙනෙහි කරමින් අහමින්
योनिसो मनसकारेट गंडोन पिन्नुत परिशीलने करपु तरमट तमाय पिहियाक कुनात यकडयाक कुनात मलकड कन्नेतु हुंदिन त्यागन्न पुलुवान् मन्ने धर्मयात परिशीलने करपु तरमट तमाय पिन्नुतुनि ए तियुनु भावेट पत्वेला मलकड नुका आरक्षा वेन सीलु दिनाटम मे अति गांभीर धर्मय हुंदिन वटहेवा अवबोध वेवा तेरेवा संसार गमनिं निदहस वीम पिनिस हेतुवन उत्तम पिंकमक बावट मे पिंकम पत्वेवा कियला फलमेन सीलु दिनाटम प्रार्थनावक करनो श्रद्धा बुद्धि संपन्न कारणिक पिंगतुनि तत्कतमो सलायतन पच्चया पशु मे सलायतन पच्चया पशु के अनुकुमाद कियला हनो चक्कु संपस्स एह स्पर्श वेनवा कियला सोत संपस्स खान स्पर्श वेनवा कियला घान संपस्स नासे स्पर्श वेनवा कियला जिह्वा संपस्स दिव स्पर्श वेनवा कियला काय संपस्स काय स्पर्श वेनवा कियला मनो संपस्स मनस स्पर्श वेनवा कियला कियला मेन मे टीक तमाय पशु कियला भाग्यवतुन वहन्से देशना करन्ने अपि गिय सति कथा कला सलायतन कियला ए सलायतनय कियन्ने कुमक्द कियला नैवत पोडी मथक किरीमक मे पिंगतुन्ट करला देने एक हुंदाई कियला मट वैटहेनवा हितेनवा पिंगतुनि आयतनयक हटियट हंदुन्नान्ने कोहोमद कियन एक मा ए वेलावे संदहन कला आयतनयक कियन्ने यम किसी अपि कियमुको राजे कार्यालयक किने ए जी ऑफिस एकक वेन्न पुलुवन एहेम नैत्तम उसावियक वेन्न पुलुवन पोलीसियक वेन्न पुलुवन ए ओनेम तनक आयतनयक हटियट अपि गम अन्य आयतने पासलक गन्नत पुलुवन एतकोट ए पासल गत्तोत පාසලේ ගොඩනැගිලි ටික විතරක් තිබීම පාසලක් බවට නැත්නම් ආයතනයක් ඉගෙන ගන්න ධර්මායතනයක් බවට පත් වෙන්නේ නැහැ ඒක. විද්‍යා ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ ඒක. ඒක පත් වෙන්න නම් ඒකට ශිෂ්‍යයෝ එන්න ඕනේ. ඒකට ගුරුවරු එන්න ඕනේ. ශිෂ්‍යයෝ කල්ලාතෝ ඇවිල්ලත් බෑ. शिष्य कल तो ऐविल्ला गुरुवरु पशु ऐविल्ला बे नेतं गुरुवरु कल तो ऐविल्ला उगन्न लाती लायनवा शिष्यो पशु एनवा केला हिमत बे मैं तुम मैं देगोल्ले मैं आयतने तुलट फैमिनेंडो फैमिनेना कोटे ये देगोल्ले इकतु एना स्थाने मैं आयतने इतने तमाय बुद्धिमत् विज्ञान पच्चया नाम रूपं नाम हा रूप केला कथा करला नेवतत एकम सलायतन केला केन रूप के अन्य पिंगतुने रूप कियन एक ऐतुले तेनो आयतन हाय प्रसाद रूप हाय तेनो ये प्रसाद रूप हाय तो तमाय में सलायतन इकमंदे देवरा किए वेनो आ ये किए उनाट्रे एके आरुतक तेनो ये आरुतक कहतो तमाय भाग्योतुन नहंस देशनात्र एक आ ये रूप कियन प्रसाद रूप टिकाई इतने दी विशेष एंग हाँदुरना ने अनेक कुछ रूप विषय आटा में कितने नुआ प्रसाद रूप टिका विशेष एंग संधान करना ये प्रसाद रूप टिका तमाई में सलाय इतने केला के
මේ ප්‍රසාද රූපය ගොඩ නැගෙන්නේ පින්තුනි කර්ම ශක්තිය. ආන්නේ කර්ම ශක්තියෙන් සකස් වෙන මේ ප්‍රසාද රූපය හරියට නිකන් කන්නඩියක් වගේ. ඊටාම තියුණු කන්නඩියක් වගේ. ඒක හොඳට උපවත් එකක්. උපය කියලා කියනවා. උපය කියනවා ප්‍රසාද රූපය කියනවා. මෙන්න මේ ප්‍රසාද රූපය කර්මයෙන් හැදි හැදි යනවා. කර්මජ රූප කියලා අපි දසක රූප කලාප කියලා කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. චක්කු ප්‍රසාදය රැඳෙන්නේ අර නමේ උදව් ඇතු. ඒකට ඒ නමයත් මේ චක්කු ප්‍රසාදයත් කියන 10ම හැදෙන්නේ පින්තුනේ කර්ම ශක්තියෙන්. කර්ම බලයෙන්. ඒකට ගන්න වෙන්නේ පින්තුනේ කොහොමද? නාම රූප පත්‍ය සලායතනං කියපුවා. මොනවද නාම රූප පත්‍ය චක්ඛායතන නාම රූප පත්‍ය සෝතායතන නාම රූප පත්‍ය ගහනායතන නාම රූප පත්‍ය ජීවායතන නාම රූප පත්‍ය පොට්ටබ්බායතන නාම රූප පත්‍ය මනායතනන් කියලා තමයි ඉන්නේ පින්වත. ඒක කෙටියෙන් බුදුහාමුදුරෝ සලායතනන් කියලා තියෙනවා. ඔය තවත් විභංග වෙනවා විභංග ප්‍රකරණේ මනා විස්තර කරන විභංග ප්‍රකරණයක් කියලා තියෙනවා. 1-2 කියලා කොටස් දෙකක්. කුඩා කුඩා කොටස් වලට විහිදි විහිදි යනවා පින්වත. එතකොට අන්නේ ඒ ආයතනය තුල පින්තුනේ ආයතනයක් ඒ ආයතනය තුල ආ ක්‍රියාත්මක වීමත් සමග තමයි ආයතනයක් හැටියට හඳුන්වන්නේ. නැත්තම් එතන තියෙන්නේ ඒ ආයතනය තුල පවතින පින්තුනේ අර ගොඩනැගිල්ල පමණක් වගේ නිකන් හිස්ව පවතිනවා පින්තුනේ. එක ආයතනයකින් අරමුණු ගන්න වෙලාවට අනික් ආයතන පහම ලොක් වෙනවා. ඒ කියන්නේ හයක් තියෙනවා අපි කියමු ඇහෙන් රූප ගන්න වෙලාවට අනික් හයම ලොක් වෙනවා කියන එක මතක තියාගන්න. වහලා දානවා පහම. අනික් පහම වහලා දානවා. එතකොට මේ වසා ඒක මොකද හිත හය පොළම එකපාර වැඩ කරන්න බෑ. එතකොට මේ විඥාණය මේ ඇවිල්ලා මෙතනදි සම්බන්ධ වෙනකොට ඒ කියන්නේ ගුරුවරයා එනවා ශිෂ්‍යයා එනවා අර ආයතනිය තුල උපය තියෙන තැන විඥානය පහළ වෙනවා. ආන් ඒ පහළ වෙන වෙලාවට චක්කු විඥානය පහළ වුණා කියලා කියනවා. ආන් එතකොට තමයි තුන් දෙනාම එකට එකතු වෙන්නේ. අන්න ඒ වෙලාවට තමයි ආයතනයක් බවට ඒක ක්‍රියාත්මක වෙන්නේ. අනික් වෙලාවට අරවා නිකම් පඨවි ආපෝ තේජෝ වලින් පවතිනවා ප්‍රසාද රූප ඔහේ 15 වෙවි තියෙනවා. ඊළඟට ඇහෙන් කණෙන් සද්ද ගන්න වෙලාවට අනික් ඇහෙන් ගත්ත ඒ තොරතුරු ගන්නා වූ වැඩපිළිවෙල ඒක නතර වෙනවා. ඒ ආයතනිය වැහෙනවා. කණෙන් ඊළඟට ඔන්න ඒ ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. දිවෙන් ඊළඟට තොරතුරු ගන්න වෙලාවට නාසය ඇහැ කන ඔක්කොම නතර වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේක ආයතනයක් බවට ක්‍රියාත්මක වෙන්නේ. මේක හොඳට බොහොම තියුණුයි අපි වචන අපට හුරු වුණාට අපට වැටහුණාට ඒකෙන් අර වෙන ක්‍රියාදාමයේ කුමක්ද කියන එක හොඳට අපි තේරුම් අරගන්න ඕනේ පිංගු. නැත්නම් අපිට පේන්නේ එක් සසම්බාර වස්තුවක් හැටියට පේනවා මිස පුජ්‍යලේ නැත්නම් දෙවි කෙනෙක් එහෙම නැත්නම් තිරිසන් සත්වයෙක් යක්ෂයෙක් සසම්බාර වස්තුවක් හැටියට අර නාම රූප ධර්ම සියල්ල එකතු වෙලා සසම්බාර වස්තුවක් හැදිලා
පේනවා ඒක වෙනිලා ඒකට අපි දෘෂ්ටියක් ඇති කරගෙන අපි ඒ දෘෂ්ටිය මත පවතිනවා ඒ කාරණේ හොඳට නොයැටහුණු වැටහෙනකොට තමයි තේරෙන්නේ මේක ක්‍රියා සමූහයක් මේක සිද්ධ වෙන්නේ කියන එක අවබෝධ වෙන්නේ එවිට පින්වතුනි හොඳට වැටහීම ඇති වෙන්නේ එතකොට ජීවිතයේ සම්පූර්ණ ක්‍රියා සමූහයක් කියලා තේරෙනවා දැන් එතකොට මේ සලායතන පච්චයා පස්සු සලායතන කියන හේතුව නැත්නම් කාරණය නිසා පස්ස කියලා දෙයක් සිද්ධ වෙනවා සලායතන කියන හේතුව නිසා නැත්නම් කාරණය නිසා පස්ස කියලා එකක් සිද්ධ වෙනවා කියනවා ආන්න ඒ පස්ස කියන එක පින්වතුනි කුමක්ද කියලා තේරුම් අරගන්න පස්ස කියන්නේ පින්වතුනි චෛතසිකය හිතේ තියෙන චෛතසික ධර්මයක් වෙනවා අපි දන්නවා මේ ලෝකේ 31 කලයක් තුල සිටින සත්ව ප්‍රජාව බෙදනවා පරමාර්ථ වශයෙන් කොටස් තුනකට එක කොටස බෙදෙනවා චිත්ත තව කොටස බෙදෙනවා චෛතසික තව කොටස බෙදෙනවා පින්වතුනි රූප කියලා චිත්ත චෛතසික රූප ඊළඟට නිර්වාණය පරමාර්ථ ධර්ම හැටියට ඒතර අර චිත්ත චෛතසික රූප කියන මේ ධර්මයෝ පරමාර්ථ ධර්මයෝ එකට එකතු වෙලා තමයි ලෝකෙ දකින්න ලැබෙන්නේ මිනිස්සයෝ හැටියට දෙවිවරු හැටියට බ්‍රහ්මවරු හැටියට තිරිසන් සත්තු හැටියට යක්ෂ ප්‍රේත සත්වයෝ හැටියට නිර්සතුන් හැටියට නිර්සතුන් කීවේ පොළවෙන් යට ඉන්න සත්වයෝ හැටියට දකින්න ලැබෙන්නේ ඒ විදිහට එතකොට පින්වතුනි මේ අයගේ පහළ වෙනවා සිත් වර්ග භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සත්‍යයට සිත් පහළ වෙනවා පින්වතුනි 89ක් ඒකෙන් අපි කතා කළා සිත් 29ක්ම කර්ම හිත් කිය සංස්කාරයෝ කියන්නේ ඒකට කියන එක කිව්වා පුඤ්ඤාභි සංස්කාරයෝ කියනවා අපුඤ්ඤාභි සංස්කාරයෝ කියන ආනින්ජාභි සංස්කාරයෝ කියන නැවත ඒක මතක් වෙන්න මම මේ පින්වතුන්ට කියනවා පුඤ්ඤා අපුඤ්ඤාභි කියලා කියන්නේ ලෝභ සිත් 8යි ද්වේෂ සිත් 2යි මෝහ සිත් 2යි පුඤ්ඤා ඊළඟට පුඤ්ඤාභි සංස්කාර කියන්නේ කාමාවචර කුසල සිත් 8යි රූපාවචර කුසල සිත් 5යි පුඤ්ඤාභි සංස්කාර ආනින්ජාභි කියලා කියන්නේ අරූපාවචර කුසල සිත් 4යි ඔන්න ඔය ටික අපි ඔක්කොම හඳුන්වන සංස්කාරයක. දැන් මෙන්න මේවා පින්වතුනි ඊළඟට විපාක බවට පත් වෙලා මේ ඉන්ද්‍රියන් 6 හරහා ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙනවා ආයතන 6ක්. මේ ආයතන 6 හරහා ක්‍රියාත්මක වෙනවා. විපාක හැටියට ඒ පෙර භවයේ ඊට ඈත භවවල කරපුවා අපිට එනවා මේ භවයේ කොහොමද? ඒවා අපි හඳුන්වනවා අපරාපරිය වේදනීය කර්ම උපපජ්ජ වේදනීය කර්ම ditta ධම්ම වේදනීය කර්ම සමහර ඒවා අහෝසි වෙලා යනවා දැන් ඒවා විපාක හැටියට මෙහෙට එනවා අන්න ඒ විපාක හැටියට මෙහෙට එන ඒවා පින්වතුනි 32 ආකාරයකින් එනවා කියන්නේ ඒ කර්මය අපි අතින් සිදු වෙනකොටම සත්වයා අතින් සිදු වෙනකොටම ඒ මොහොතේම ඒක විපාක දෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඒ මොහොතේම සැලසුමක් ශක්තියක් බලයක් එතන ගිහි වෙනවා ඒවා ප්‍රතිසන්දි වශයෙන් ඒවා ප්‍රවෘත්ති වශයෙන් කියලා කොටස් දෙකකට බෙදෙනවා අපි ඒවත් කතා කළා එතකොට ප්‍රතිසන්දි වශයෙන් දැන් අපි සුගතිගාමී ලෝකවලට පැමිණලා තියෙනවා මොනවැන්ද මහා කාමාවචර කුසල සිත් වලින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. රූපාවචර නම් අපි බ්‍රහ්ම ලෝක වලට යනවා. අරූපාවචර නම් අපි ඊට එතහා ඒවට අපි යනවා මෙහි ඉන්නේ නැහැ අපි.
අපි ආවේ කාමාවචර වලින් තමයි මේ මනු ලෝකෙට දැන් ඇවිල්ලා තියෙන කාමාවචර කුසලසිත් අටේ. එතකොට පින්වතුනි ඒ අටෙන් මෙහෙට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අටෙන් ආපු අපි ඇතුළු හැම සත්වයකම අහේතුක කුසලසිත් තියෙනවා අහේතුක අකුසලසිත් තියෙනවා අහේතුක කුසලසිත් අටක් තියෙනවා අකුසල සිත් හතක් තියෙනවා කිව්වා සහේතුක සිත් අටක් තියෙනවා කිව්වා රූපාවචර පහයි රූපාවචර හතරයි දැන් පින්වතුනි මෙහි දී ප්‍රතිසන්දිය ලැබලා ඊට පස්සේ මේ ඉන්ද්‍රියන් හයෙන් පින්වතුනි මේ ස්පර්ශය හදන්න අපි කියමු ලස්සන මලක් අපට දකින්න ලැබෙන ඒක ඉෂ්ට රූපය දැන් ඔන්න මල තමයි ආයතනය. ආයතන තියෙනවා අපිට පින්වතුනි 12ක්. මෙතන සලායතන කියනවා. ඒ සලායතන තමයි පින්වතුනි ඇහැ කන නාසය දිව ශරීරය කය මනස අභ්‍යන්තර සලායතන ආයතන හය. හැබැයි ඒ ආයතන හයට බාහිර ආයතන හයකුත් තියෙනවා. මේ බාහිර ආයතන හය පින්වතුනි රූපායතනේ සද්දායතනේ ගන්ධායතනේ රසායතනේ පුට්ටබ්බායතනේ ධම්මායතනේ කියලා ඔන්න පින්වතුනි අපිට හයක් තියෙනවා හයක් තියෙනවා මෙන්න මේ හය තමයි පින්වතුනි බාහිර ආයතන හය මෙන්න මේ බාහිර ආයතන හයත් අභ්‍යන්තර ආයතන හයත් විඥානයේ එකට එකතු කරන්න කටයුතු කරන එකට කියනවා පින්වතුනි පස්ස කියලා. කුමන විඥානයේද මේකෙදි? ඒක විශේෂයෙන් දැනගන්න ඕනේ. විඥාන පින්වතුනි ආන් අර විපාක විඥාන 32යි. විපාක විඥාන 32. ඒ විපාක විඥාන 32ේම පස්ස චෛතසිකේ පවතින. අනික් ඔක්කගේමත් තියෙනවා. නම් මෙතන කතා කරන්නේ ඒක මේ විපාක විඥාන 32 මේ ක්‍රියාත්මක වෙන ඒ පස්ස චෛතසිකය ගැන තමයි කියන්නේ. එතකොට එතන පස්ස චෛතසිකය පින්නතුනේ 32යි. ඒ 32 ආකාරයකින් විපාක දෙනවනේ දෙනේ හැම වෙලාවෙම ඒක ඔන්න ක්‍රියාත්මක වෙනවා. එතකොට කොහොමද මේ පස්ස චෛතසිකය සම්බන්ධ වෙන්නේ? එතන තියෙනවා පින්වතුනි ඒ විපාක විඥානය එනකොට චක්කු විඥානය කියලා කියන්නේ චක්කු විඥානයේට ලස්සන රූපයක් අපිට දකින්න ලැබෙනවා මලක් කියලා ගන්න නෙළුම් මලක් ආදී මොනවාන් හෝ මලක් අපිට දකින්න ලැබෙනවා එතකොට කර්මයෙන් හටගත්ත ඇහැක් තියෙනවා ප්‍රසාද රූපයක් උපයක් අන්නේ ප්‍රසාද රූපයට අර ලස්සන රෝස මල පතිත වෙනවා ඒක හරියට මෙන්න මෙහෙම කියනවා කණ්ණාඩියකට කණ්ණාඩියක් තියෙනවා මෙන්න මේ කණ්ණාඩිය ඉදිරිපිටට අපි යනකොට ඒකේ තියෙන උපය ඒ ගතිය නිසා අපේ රූපේෙහි පතිත වෙනවා හොඳට තැම්පිච්ච ජල බඳුනක් තියෙනවා ඒ ජල බඳුනේ අපි බලනකොට අපේ උපය අපේ රූපය ඒකේ පතිත වෙනවා අන්නේ පතිත වෙන ඒ කටයුත්ත ඒක එහෙම සිද්ධ වෙනකොට ඒ රූපයේ ඒ උපේ ගතියේ පතිත වෙනකොටම ඒ සමගම ඒ මොහොතේම ඒ වෙලාවෙම අපට විඥානයක් හට ගන්නවා සම්බන්ධ වෙනවා විඥානයේ සම්බන්ධ වෙලා අලුත් විඥානයක් හට ගන්නවා මොකද්ද ඒ විඥානය චක්කු විඥානය කියන්නේ ඒනි චක්කු විඥානය කියන එක හැදෙන්න ඒ චක්කු විඥානය ඇතුලේ තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය ජීවිතේන්ද්‍රිය පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා මානසිකාරය ජීවිතේන්ද්‍රිය කියන මේ හත මේ කියන චෛතසිකයෝ හත දෙනා හිත හය දෙනා ආ හිත වේදනා සංඥා සංකාර වේදනා
සංඥා සංකාර ඒකාග්‍රතා මනසකාරී ජීවිත ඉන්ද්‍රිය කියන ඒ හත් දෙනාට ඒ හත් දෙනා ගෙනහිල්ලා අර බාහිර අරමුණ එක්ක සම්බන්ධ කරවන්න සම්පූර්ණ සහයෝගය දෙන්නේ පස්ස කියන චෛතසිකයෙන් මේක හරීම තිබුණුයි කියනවා මේකේ ක්‍රියාදාමය හරීම තිබුණුයි කියන අන්න එහෙම සම්බන්ධ කරවනවා හැබැයි ඒ සම්බන්ධ කරන්න ඒ විඥානීය පැලවෙන්නේ පෙර අර මං කියාපු අපි අපේ තියෙන සංස්කාර ගොඩින් තමයි මේකේ ඇදිලා ඉන්නේ පුඤ්ඤාවි සංස්කාරය හොඳ ඉෂ්ට රූපයක් දකින්න ලැබෙන්නේ පුඤ්ඤාවි සංස්කාරය මේන්න මේ පුඤ්ඤාවි මේ පුඤ්ඤාවි සංස්කාරයක් නිසා ඒ කියන්නේ පෙර කරපු කුසල සිත්වල විපාකයක් ඒක මෙතන මේ මල හා සම්බන්ධ වෙන්න එතන ඒක පැලවෙන්න ඒ විඥානය පහළ වෙන්න අර පෙර කරපු පින්කමේ විපාකයේ තමයි එන්නේ පින්. ඒ විපාකයේ එතන විඥානයක් හැටියට හටගන්න අර මලයි හිතයි මේ මේකයි එකට සම්බන්ධ කරවන කාර්යය සිද්ධ කරන්නේ පින්තුනේ කුමකින්ද? පින්තුනේ පස්ස කියන චෛතසිකය. මෙයාගේ කාර්ය ලොකු කාර්යයක්. මේක ඊටාම තියුණු. එතකොට ආන්න ඒ ඒවා පින්තුනේ කීයක් සිද්ධ වෙනවද? ඒවා තියෙනවා 32 ආකාරයක විපාක දෙන්නේ 32 ආකාරයක. එතකොට මේ ක්‍රියාදාමයේ සිද්ධ කරනවට මෙන්න මෙහිම කියනවා. මොනවද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සු. ඇස ඇසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනේ කියලා කියනවා. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය උපදිනවා කියලා කියනවා. මොහොතක් මොහොතක් පහසා හිත ඉපදිලා විනාශ වෙලා යනවා. ඒ හටගන්න හිත බාහිර අරමුණ එක්ක ඒ වගේම බාහිර ආයතන එක්කත් අභ්‍යන්තර ආයතන එක්කත් සම්බන්ධතාවයේ ගොඩ ලගලා දෙන්නේ මෙන්න මේ පස්ස කියන චෛතසිකය. කොහොමද මේ ක්‍රියාදාමය මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඒකත් තව ඩිංගක් විස්තර කරගත්තොත් හොඳයි අපිට. කොහොමද? චක්කු ප්‍රසාදයට පින්වතුනේ අර ඡායාව පතිත වෙනකොට ඒ ඡායාව පතිත වීමේදී සාමාන්‍යයෙන් අපට යම් පුජ්‍යලයක අතට තට්ටු කරනකොට නිකන් දැනෙනවා වගේ අර ප්‍රසාද රූපයේ කියන උපයට ගතියට මේ ඡායාව පතිත වෙනකොට සියුම් උනාට පින්වතුනේ ඒ සියුම්කමේ තරමට ඒ වස්තුවේ හැටියට පින්වතුනේ ඒක ලොකු ඝෂ්ඨණයක් තද බල හැපීමක් බවට පත් වෙනවා. ගිනි කූරයි ගිනි පෙට්ටියයි එකට ගැසෙනකොට ඒ එකට ගැසීමේදී ඒ ගහන ශෛලියත් එක්ක එතන ගින්නක් උපාද කිරීමේ පුදුමාකාර බලයක් ශක්තියක් ගොඩනගනවා. අන්න ඒ වාගේ අරක පතිත වෙනකොටම අර හිතත් එක්ක හිතට ප්‍රබල දැනීමක් ගොඩනගලා දීලා චක්කු විඥානය හදලා දීමේ ශක්තියක් ගොඩනගලා දෙනවා. මේ ප්‍රසාද රූපේ මේ පස්ස කියන චෛතසිකය හරහා ඒ චෛතසිකයේ ආධාරය ඇතුව ඊට පස්සේ පින්වතුනේ අපට වේදනා කියන චෛතසිකයේ ඊළඟ පියවර හැටියට එනවා. උඩ ආයතන 6කින් මේක සිද්ධ වෙනවා. උඩ මේකෙදි තේරුම් අරගන්න ඕනේ අපිට මේ බාහිර ආයතන පහ තියෙනවා. ඒක ටිකක් ඈතින් තියෙන්නේ කියලා අපි නිකන් අපිට හිතනවා කියමු. ඒක අපිට විනිවිදයි. රූපය ඈත තියෙන්නේ.
පුටුවක් වෙන්න පුළුවන් ගහක් වෙන්න පුළුවන් උජ්ජලයක් වෙන්න පුළුවන් ගයක් වෙන්න පුළුවන් ඒ බාහිර ආයතන ඒක ඇහි පතිත වෙනවා ඒ දෙක අපිට වෙන් කරලා තේරුම් අරගන්න පුළුවන් ඒ දෙක වෙන් කරලා තේරුම් අරගන්න පුළුවන් සද්දයත් ඒ විදිහින් තේරුම් අරගන්න පුළුවන් සද්දයට ඈත තියෙන එක ඇවිල්ලා මෙහි පතිත වෙනවා ගන්ධයත් එහෙම තේරුම් අරගන්න පුළුවන් වෙන්ගෙන් වශයෙන් මේ තුන තියෙන හැටි යම් මට්ටමකට අපට හිතට වැටහීමක් ඇති වෙනවා යම් මට්ටම මුළුමනින්ම නෙමෙයි විදර්ශනාවේදී ඒක හොඳට අපට ප්‍රකට වෙනවා භාවනා කරගෙන යනකොට රසයත් එහෙමයි බාහිර ආයතන අභ්‍යන්තර ආයතන අපට හොඳට තේරෙනවා ගන්ධයත් එහෙමයි ස්පර්ශයත් එහෙමයි ස්පර්ශත් ඒ විදිහටම එකක් මත එකක් තියෙනකොට නැත්නම් හැපෙනකොට අපට දැනෙනවා ගෑවෙනකොට එක ළඟ තියෙනකොට අපට දැනෙනවා ස්පර්ශය සිද්ධ වෙනවා කියලා. හැබැයි මන ආයතනේ අරමුණ ධම්මාරම්භණය අපට තේරුම් අරගන්න ටිකක් අමාරුයි. ඒක ඒ ළඟම තියෙන නිසා. ඒ ළඟම ක්‍රියාත්මක වෙන්නේ. विविध मत विविध मत अभी जीविते गमनग्यतन नापुतन कापुदया देंग में खाना का आहार गन्ना वागी पू तबे देंग गन्ने आपु अभी नानो वागी पे नो दिया अलग रह गई तबे देंग नान निने खंडा तारणी करा वागी पे तबे देंग अभी खंडा तारणी कराने අර ඈත වගේ තිබුණට ඒ ක්‍රියාත්මක වුණාට ඒ ක්‍රියාත්මක වෙන්නේ අර හිත ළඟමයි පිංගතුනේ ඈත තියනවා වගේ පුදුම ඒ තමයි ධම්මාරම්භය ඊළඟට සමහර විට ඇත් දෙක පියාගත්තාම අපට පේනවා ලස්සන එලි වගේ පේනවා කහ පාට පේනවා රතු පාට පේනවා මේ මූණ ඉදිරියේ වගේ පේනවා ඊළඟට පේනවා පින්වතුනි මොකක්වත් නැහැ කියලා වගේ කුත් පේන. ආන්නේ සියල්ලම පින්වතුනි ආන්නාර ඒ හිත ළඟම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ අපට ඒ උනාට ඈත තියනවා වගේ තමයි දැනෙන්නේ. අන්නේ සියල්ල ධම්මා රම්මණේ හැටියට හඳුන්වනවා. ඒ අරමුණ මතට සිත संबंध भीम पतित भीम अलीम अभी अहलते ना मेन मेहम कियन हित कि अरमुन दनगन्नाकम अंदुनागन्नकम कील कियन अर अरमुनट हित ए तीयन अरमुनट अरमुनट हय्यक्ने पिंगतुनी मुखक्वा पनक्ने एकट शक्तियक्वत्ने ඒ අරමුණ මතට හිත පතිත වෙනවා ඒ ශක්තිය පතිත වෙනවා ඒ පතිත වීම තමයි සිද්ධ වෙන්නේ ඒ සිද්ධ වෙනකොටම ඒ සිදු කිරීමේ කාර්යයට පූර්ණ සහයෝගය ලැබලා දෙන්නේ අන්න අර පස්සු කියන චෛත්‍යය ඒක ධම්මාරම්භණය කියන ඒකේදී අර අපි පෙර කල කී දේ වෙන්න පුළුවන් මතුවට කරන්න හිතන දෙයක් වෙන්න පුළුවන් අන්න එකට ඒ 50ක් 60ක් නැති ධම්ම ආරම්භණය සම්බන්ධ කරගන්නවා මේ ළඟ තියෙනවා දුර තියෙනවා වගේ පේනවා ඇත් දෙක පියාගත්තාම නමුත් එතන වෙන්නේ පින්වතුනි එතනමයි ඒක හටගෙන ක්‍රියාත්මක වෙන්නේ ඉතින් ඒ කාර්යය සිදු කරවන්නේ කවුද ඔය පස්ස කියන තැනට
එහෙමනම් පින්වතුනි මේ සලායතන පච්චා පස්සෝ කියන කාර්තව්‍ය සිද්ධ වෙන්නේ පෙර අපි සංසාරේ කරලා තියෙන ඒ ඒ සත්ත්ව ජීවිතවලද කරලා තියෙන කුසල හෝ අකුසල කර්ම සිත් කුසල සිත් හා අකුසල සිත්වල විපාකය දෙන අවස්ථාවේ ඇතිවෙන ඒ විපාක විඥාණය හටගන්න විපාක විඥාණය අරමුණ එක්ක සම්බන්ධ වෙන උදව් කරන අවස්ථාව තමයි ඔය පස්ස කියලා කියන්නේ පිළිතුරු. ඒක තුල තව චෛතසික තියෙනවා. චෛතසික 6ක් තියෙනවා. ඒ සියලු චෛතසිකයි ඒ සියලු චෛතසිකයි විඥාණයයි නැත්නම් හිතයි ඇදගෙන යන්නේ අර අරමුණ කරා පිළිතුරු ඔන්න ඔය පස්ස කියන චෛතසිකයේ තුල. මං හිතනවා මේ පිංගතුන්ට මේ ඊටාම තියුණුව මේ ගැන මම මේ කතා කරේ මේ පිංගතුන්ට ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න පුළුවන් මේ මේකේ විස්තර කොටසක් හැටියට අපි ඔය කතා කළේ තව අපිට කතා කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් ගැටලු තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙනවා පරියම් කිසි ප්‍රශ්නයක් ගැටලක් තිබෙනවා නම් යොමු කරන්නට පුළුවන් දැන් මේ අවස්ථාවේ කවුරු හරි සම්බන්ධ වෙනවද මන්ට ප්‍රශ්නයක් තියෙනවා හොඳයි අහන්න අහන්න පුළුවන් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ පස්ස කියන්නේ කන්ටැක්ට් කියන එක නේද ස්වාමීන් වහන්සේ කන්ටැක්ට් එක ඇති වුණු ගමන් විඥානය ඇති වෙනවා නම් ඒ විඥානය පෙර පින්පව් අනුවන ද විඥානය පහළ වෙන්නේ ඔව් විඥානේ ඒ කියන්නේ අප විඥානය කියන එක අපි ඔතනදී විඥානය දැන් ඔය 89ම මහත්මිය විඥාන තමයි. දැන් හිත 89ක් තියෙනවා. අපිට ඉදිරියේ ගැන සාකච්ඡා කරන්න තිබුණොත් සාකච්ඡා කරමු. ඒකෙන් විඥාන විසි නමයක්ම අලුතෙන් සකස් වෙන කුසල හෝ අකුසල කර්ම විඥාන කියලා කියනවා. එමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි මෙන්න මෙහෙම කියමු. එතකොට මේ කර්ම විඥාන වලට මේ ජීවිතයේදී අපි කියමු පෙර භව වලදී අපි කරගත්ත කුසල අකුසල කර්ම විඥාන තියෙනවා. මේ ජීවිතයේදී මේ පංචස්කන්ධය තුලදී ඒ පංචස්කන්ධයෙන් අපි කරපු ඒ කර්ම විපාක දෙනවා මේ පංචස්කන්ධේ ස්ථානය දෙපොළක් වෙනවා. එතකොට ඒ විපාක දෙන ආකාර 32 ආකාරකින් දෙනවා. අර 29 32 ආකාරකින් මෙහෙට එනවා ඉදිරියට. එමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි පොට්ටබ්බ විඥානය ඔය පොට්ටබ්බ විඥානය හැදෙනවා කොහොමද? කයයි බාහිර පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව හෝ තේජෝ ධාතුව වායු ධාතුව ඔය තුන තමයි ශරීරයේ වැඩපුරම මේ විඥාන පහළ වෙන්න උදව් වෙන්නේ.
पटवी धातु विज्ञाने हदिन्नत पुलवा तेजो धातु हदिन्नत पुलवा वायु धातु हदिन्नत पुलवा आप हद गिन्न कटासू किचेन आकुशलेक विपाक विज्ञाने गेवन गमा एक गेवन गमा अपि गेवन गमा आय अलुत विज्ञाने खेदेन नव विज्ञाने के नव विज्ञाने तमाय द्वेष सहगत में पिच्छने का दुखा खाई सुख धन अधिक उपादान वेमती आने एलेन रेंदेन कहमती गाती है हदानी लो भाई yeah. इधर कोटा उन्ना उन्ना ए एक है भाई है तो नहीं यार पटवी दातु उदाऊ गया पटवी दातु उदाऊ गया तमा ये कह देने यार सेपे तुले अभी एक टम एक में खाए विज्ञाने में तमा ओ इधर कोटा अरे सेपे लेबिन ने पेरे जीवित वाले वो हाँ मंदुरु करुँते हिम दुगी दुप्पा ताई टे बिन्न पुलवां हितमित्रे इन टे बिन्न पुलवां वो ये कोट्टा मेट्टा ऐंदांग ऐतरीली में बेक्षी तादी वो इसी तरह टे पुरोने वाहे मत बिन्न पुलवां जाते पूजा कर बुए के विपाक एंड समेंस इधर कोटा आपे ए विज्ञानी विपाक देने कोटे उपादान मट गेदर निंदे उपादान वेला लोभ युतु ये वेला तेवा में इक्विनानिमिटी उपेक्षावे उपेक्षा अल्लाह हरि उपेक्षावे ओ इक्विनिमिटी एक एक बलंदो ने एक कोहमंद आप ही अलिन ने तो इतने बेर इतने के लान ने इतने तमाय ज्ञान वांता बिंदु उतना है बुद्ध हाँ मंदरो सीहिया इन्हों ना युगान्न अंतर्गत बल परमार्थे सत्य रूपकलाप ऋतुज रूपकलाप रुद्धाटक मेक अनित्य वेन धर्म දවසක මේක දිරලා යනවා අප්‍රණීත වෙනවා හිත ප්‍රණීත නෑ මේක එහෙම නැත්නම් තමන්ගේ ශරීරය ඇතුළටම බලනවා මේක මොන වගේ එකක්ද කියලා මේ සතප්පවන මේ ශරීරය කොයි විදිහේ එකක්ද කියලා බලනවා තමන් අර නවසීවතින් බලනවා විදර්ශනාවේ නවසීවත කියලා එකක් අපි ඉගෙන ගන්න තියෙනවා ඊළඟට විදර්ශනාවේ මේ දෙතිස් කුණප කොටාස කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා විදර්ශනාවේ ධාතු මනසිකාරය කියලා එකක් ඉගෙන ගන්න තියෙනවා අන්න ඒවා ඇප්ලයි කරලා බලනකොට මේ මෙත්තේ උඩ නිදි කරවන්නේ මොන වගේ ධර්මයන්ද කොටස්ද කියලා යොලා බලමු මොකක් වන්නේ රැවටීමක් අන්න ඉක්විරිමිටි එක නේද එහෙම බලන්න ආන ඔටෝමැටිකලි ඊට පස්සේ ඒක ඇතුලින් ඒ මේ චෛතසිකේ ඒක එනවා ඕක ඉක්මිටි කියන්නේ මේ මේ తత్ర මජ්ජත්තතා කියන මගේ මන්ත්‍රයේ හැටියට චෛතසිකේ අහා බලන්න తత్ర මජ්ජත්තතා ඒ චෛතසිකේ එනවා ඒ කියන්නේ ඇලෙන්නෙත් නැ ගැටීමකුත් නැ මධ්‍යස්ත වෙනවා හිත හොඳයි ස්වාමීන් වහන්සේ හොඳයි
अवबोध कर मेक पर्ण विपाक फलदीम गंभुरीम हितु थारिद तरह प्रश्न बहुत प्रायोगिक श्रेयानी अनम्यूट माइक माइक एक अनम्यूट कराना सर हरि हरि आह है ना देंग बांते के वने में भावना के लिए में थी है मा अभी तो एक एक विधि देवल मातक पे ना एक ही ला धर्मा धम्मा आरंभ में कोटे पास्से इतने अतिवेन वाके ला को हम तो देना गाने देंग के एक सितुविली है ना कोटे मेक अ पास्से के ला देना गाने को हम तो ඒ සිතිවිල්ල හැදෙන්නේ ඒ යම් කිසි අරමුණක් අපි කියමුකෝ අඳුරු අරමුණක් වෙන්න පුළුවන් ආලෝකමත් අරමුණක් වෙන්න පුළුවන් මල් අරමුණක් වෙන්න පුළුවන් ගෙවල් අරමුණක් වෙන්න පුළුවන් පුජ්‍යල අරමුණක් වෙන්න පුළුවන් ඒ ඕනෑම අරමුණක් අරමුණක් මතු වෙන්නේ අර හිතයි මේ අරමුණයි එකට එකතු වෙලා එතන හරිම තියුණුයි ඒකයි මම ඒක පැහැදිලි කරේ ඒ එකතු වෙලා තියෙන නිසා තමයි අරමුණ එන්නේ එකතු වෙලා නැත්තම් එහෙම ඒ අරමුණ හැදෙන්නේ නැහැ ඒක විදර්ශනාවේදී හොඳට පේනවා මේ මේ අර මේ අර මේ මනෝ අරමුණ ස්පර්ශ වෙලා හිත එක්ක කියලා හොඳට තේරෙනවා ඒක चैतसिक मनसिकारी क्रियावली उपेक्षा श्री आहन
ओ हामद्रुने देंग आपे विदर्शना भावनाव करगेने याद्दी आपे कुनुबु कोटास तिस्तेक गेन आपे में एकिन्नेक में कियमुको आपे एग्जांपल लेकट एव आपे एकिन्नेके का आयन करो तेतना मामा कियला केने ऐत्तटम नह कियन तत्तेट एन्न पुलुवन नेद नहनी බොහෝම හොඳයි එන්න පුළුවන් ඔව් ගොඩාක් දුරට එන්න පුළුවන් නමුත් ඕකේ ඔහොම ගිහිල්ලා ඕක මාරු වෙනවා වෙන තැනකට ඒ කියන්නේ හම්දුරනේ ඕක මේ ආනාපානෙට අනිවාර්යෙන් වැටෙනවා ඊළඟට ගිහිල්ලා ඕක හොඳට ගිහින් ආනාපානෙට තමයි එන්නේ ආයේ අන්තිමට එතකොට තමයි සිහිය නුවණ තියුණුම වෙන්නේ ඒ તો ඔය කුණප කොටස් එක ඇස්සේ පටිගේ හිින්තරෙන් හැදෙනවලු අපිට තේරෙන්නේ නැතුව බොහොම සිවුම් මට්ටමේ ආහා ඕක ප්‍රථම ධානයේට විතරලු යන්න පුළුවන් ආ ඒ කියන්නේ ප්‍රීති සුඛ වලට යන්න බෑ කියලා කියනවා ප්‍රී ප්‍රථම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඕහොම කියලා තියෙනවනි ධාන ධානයේ අර චෛතසික ध्यान अंग के नहीं हो तो प्रथम ध्यान ने यहाँ टे अन्नों ने प्रीति सुख ये वहाँ रे त्यूनु ध्यान अंग ये वाटे अन्न में आरके गाइंग में डरे नमुत्ता एक प्रबल कारण या बावट पाते ना आरे में एक ही हम दुरुनी देंग आप ही ए ए देंग एक ही नेक देंग आप ही क्यों मुको एको कुनु पको हम दुरुनी रूप शून्यता विमुक्त मुखने දැන් ගයක් අපි ගලවලා මේ සීට් ටික ගලවනවා ලී ටික ගලවනවා ගල් ටික ගලවනවා මැටල් ටික ගලවනවා යකඩ ටික ගලවනවා එහෙම ගලවපුවාම ගේ නෑනේ ශුන්‍ය ධර්මයක් ආ ඒ වගේ අතන යන්නේ ශුන්‍යත විමුක්කම ඒක හරි ඒක හරි හ්ම් එතකොට ඒ අනාත්ම මේ 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 මොකද්ද අපි ළඟ තියෙනවනේ මේ සංඥා වගේක් කැවිච්ච ඒ වගේ අනත් අනාත්ම සංඥාව තමයි මතුවෙන්නේ. ඒක ප්‍රඥානුසාරියාගේ මේ නැත්නම් ධම්මානුසාරියාගේ නිවන් ප්‍රතිපදාව ඒක දිනු කරන්න පුළුවන් නම් හරිම හොඳයි. ආ ධම්මානුසාරියා තේරුණා හම්දනි. හා ඩිල් ස්වාමීන් වහන්සේ මන් ප්‍රශ්නයක් තියෙනවා කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන්. ස්වාමීන් වහන්සේ ඩිල් अलू අකුසල විඥාන දැන් මට ওই අවස්ථාව වුණා මම බැරි වීමකින් මේ අමතක වෙන නොසලකින් සම්පතේ මම පිච්චුණා දැන් අවුරුදු 5කට 6කට විතර ඉස්සෙල්ලා එතකොට ඒ මොහොතේදී මම ඔය විදිහටම හිතලා මම තවත් දුරටත් හිතුවා මම මෙහෙම හිතුණා දැන් මේකෙන් සාමාන්‍යයෙන් තරහක් හරි බයක් හරි එහෙම දෙයක් නැති වෙන්නේ වේදනාවක් හරි ඉතින් මම එතකොට ඒ වෙලාව ඉඳලාම මම මෛත්‍රියයි මාවම සමාව කළා මොකද මම නොසලකින් කරපු දෙයක් නිසා ඒකල මෛත්‍රියත් උපදල කරුණාවත් මටම කරලා දිගටම ඉස්පිතාලේ යනකොට ඇම්බියුලන්ස් එක යනකොට ඔක්කොම මම කෙරුවා. ගාලා එතන ගිහලා බලනකොට වෛද්‍යවරු මට කිව්වා ආ දැන් මේ තුවාලය මේ සති දෙකකින් එන්න ඕනේ මේ ස්කින් ග්‍රාෆ්ට් හැම ග්‍රාෆ්ට් එකක් දාන්න මොකද මේක ඇතුළටම ගිහලා 3rd degree burn එකක්. හැබැයි මගේ වයස නිසා සාමාන්‍යයෙන් කිව්වා
සති දෙකකින් බලලා කියන්න පුළුවන් වයස වැඩි නිසා සති තුනකින් තමයි මගේ හැම ඒ වයස හැටියට අලුත් එකක් එදී මට සති තුනකින් එන්න කිව්ව ග්‍රාෆ්ට් එකක් දාගන්න. ඉතින් මම සති තුනේම මම ගෙදර ඉඳගෙන මම ඉස්පිතාලේ ඇතුළේ මම බලත්කාරයෙන් ගෙදර ඉඳගෙන ওই පිළිත් අහලා දානවා කර කර භාවනාවේදී හැමනේ වේදනාවයකට ওই විදිහෙම දිගටම කෙරුවා. ගිහලා බලනකොට ඒ හැම ඇත්තටම සති තුනේදී අලුතම ඇවිල්ලා තිබුණා. ඉතින් ඒතර වෛද්‍යවරු කිව්වා මේක හරි පුදුම වැඩක්. මේ දැන් ඉතින් ඔපරේෂන්ක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් එහෙමම සනීපෙර ගිහලා ලකුණක්වත් නැහැ. ඉතින් ඕක දිගටම කියනකොට අර අකුසලයේ වගේ දැනගෙන නෙමෙයි විතරනේ ඒකට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය තියලා අනුකම්පාව තියලා කරුණාවෙම තන මේක තවත් දුරට අපිට හොඳ හිත වලින් කුසල් සිත් වලින් ගොඩක් මේ ලෙඩ සනීප කරගන්න පුළුවන් ස්වාමීනි. ඇයි අර මේ ලෞතර බුදුහාමුදුරන්ගේ කාලේ අර විසාකා මාතාවගේ සේවිකාවක් හිටියනේ ප්‍රධාන සේවිකාවට කුෂ්ඨ රෝගයක් ඇත. ඒකට හේතුව බුදුහාමුදුරු කියනවා දේශනා කරනවා පෙර භවයකදී රජ බිසවක් හැටියට ඉඳලා තවත් රජ බිසවකගේ ඇඳුම් වලට කස බෙහෙතක් දාලා ඒකෙන් ඇතිවෙච්ච අකුසලය. එතකොට ඔබ රත්තරම් බඩු ටික ඔබගේ රත්තරම් බඩු ටික විකුණලා ධර්මශාලාවක් හදලා මහා සංඝරත්නය ලවා පිරිත්තන් කල හතක් නාවගෙන පිරිත් කියලා ඒ පැන් කල හත නාන්න. එතකොට මේ කර්මය ආය නැවත බව වලට යන්නේ නැහැ. ඒ වගේ දැන් ඔබතුමී මෛත්‍රී භාවනාව කරානේ තප්පරයක් දෙකක් කෙටි කාලයක් මලක් නහය ළඟට අරගෙන සූන බලන කෙටි කාලය තුල මෛත්‍රියෙන් ඉදීම ලෞතර බුදුවරු සිය නමකට දන් දෙනවට වඩා ආනිසංස දායක පින්කමක්. ඒකට බුදුවරු සිය නමක් අපට හොයන්න නැහැනේ. නමුත් ඔන්න පින්කමක් කරන්න පුළුවන්. ඒතොර දැන් ඔබතුමී මෛත්‍රී වැඩි. මෛත්‍රී වඩනකොට අර කර්මය මහත්මිය ගිලෙනවා. ඒක වැහෙනවා. ඒක ඒකට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒකනේ උපන් අකුසල් යට කරන්න කියන්නේ. දැන් ඔබතුමී උපන් අකුසල් යට කරනකොට ditta dhamma වශයෙන් ඔබතුමී ගොඩනගපු අර කුසල කර්මය ditta dhamma වේදනීය හැටියට විපාක දු. පැහැදුණා. අන්න ඥානවන්තයාගේ ලක්ෂණ දකින්න ලැබෙනවා. හොඳයි. නොයලින් කෂ්ඨ හන්න නොලින්. මියුට් කළා මයික් එක ඔන් මයික් එක කතා කරන්න ඕනේ දැන් හරිනේ හරි හරි නේ කෙනෙක් අභිධර්ම ගැන හොඳට ඉගෙනගෙන ඒකම හොඳට හිතේ කල්පනාවෙන් ඉඳගෙන භාවනා පැත්තෙන් ටිකක් අඩුවෙන් කරන එක්කෙනාට මරුණෙන් පස්සේ මනුස්ස ලෝකේ අර දිව්‍ය මේ බ්‍රහ්ම ලෝකෙකට යන්න බෑ කියන එක හරිද අභිධර්මය ගැන හොඳට ඉගෙනගෙන භාවනා පැත්තෙන් ටිකක් අඩුවට කරොත් භාවනා ඔව් කොහාටද යන්න බැයිද කියලා අහන්නේ බ්‍රහ්ම ලෝක වලට යන්න බෑ යා මනුස්ස ලෝකෙක පින් කරලා තියෙනවා නම් මනුස්ස ලෝක විතරක් තමයි බ්‍රහ්ම ලෝකෙට යන්න බෑ කියන එක ඇත්තක්ද ඒක ස්වාමීන් වහන්සේ මහත්මිය භාවනාව කරලා ප්‍රථම ධ්‍යාන ද්විතීයි ධ්‍යාන තෘතීයි ධ්‍යාන චතුර්ථ ධ්‍යාන කියන ධ්‍යානවලට සමවැදිච්ච ඕනෑම කෙනෙකුට බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ධ්‍යාන ඩිවලොප් නොකළොත් බ්‍රහ්ම ලෝකවලට යවෙන්නේ නැහැ. භාවනාව අඩුවෙන්ද වැඩියෙන්ද කියන්නේ ඒ කියන්නේ මනුස්ස ලෝකේ නෑ දිව්‍ය ලෝකේ කොට යා මනුස්ස ලෝකෙ ඉපදෙනවා පින් කළා තිබුණොත්. අයින එහෙන සුගතික දැන් අභිධර්මයේ ඉගෙන ගන්නවා ඒ කියන්නේ මේ සත්‍යයව කියන්නේ බොරුවක් කියලා ඒ අභිධර්මයේ තුලින් ඉතාම තියුණු ආකාරයෙන් අර සූවිසි ප්‍රත්‍ය කියලා අපේ මහත්තයෙක් එදා ඔන්න කීවා ඔබතුමීලගේම හිතවත් සූවිසි ප්‍රත්‍ය උගන්වන්න කියලා ඒ සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ සත්වයාමනේ ඒතරේ ඒ අභිධර්මයේ ඉගෙන ගන්න ඒවා මතුවේවි මතුවේවි
එතකොට මේ මතුවේවි එනකොට මෙතන සත්වේ කුජලයක් නැහැ කියලා අවබෝධ වෙනවා. ඒවා විවට්ටගාමි කුසල කර්ම නිවන් අරමුණු කරගෙන පහල කරගෙන කුසල සිත්. එහෙම නැත්නම් උත්කෘෂ්ඨ කුසල කර්ම. අනිවාර්යෙන් ඒවා ඉගෙන ගන්න කෙනා නිවන් ප්‍රතිපදාවමයි වැඩ කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ප්‍රාත්මික වෙන්නේ. එයාගේ ඒ හදාගත්ත කුසල් කාමදාකවත් පිංගතුනේ දුගතියේ විපාක දෙන්නේ සුගතිය විතරමයි. එනිසා අභිධර්ම ඉගෙන ගන්න සුගතිගාමි ලෝකවල තමයි ඉපදෙන්නේ. හැබැයි මනුලව හෝ දිව්‍ය ලෝකයි ඥානවන්තයෝ වෙලා ලොකු කල්යාණ මිත්‍රයෝ හොඳ කල්යාණ මිත්‍රයෝ හම්බෙනවා. සංසාරේ අතරමං නොවීම ඉන්න හේතු උපකාර වෙනවා කුසල කර්ම. නමුත් බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැහැ ඒ වයින්නේ. බ්‍රහ්ම ලෝකෙට යන්න නම් මහත්මිය ධ්‍යාන ලබන්න ඕන නීවරණ යට වෙන්න. තාතිනම් අහන්න ඕනේ. හරිද නේද? තාතින ප්‍රශ්න නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ අපි මේ ධම්ම සෙන්ටර් කල්චර්ස් තහර හැම සඳදාම මේ අභිධර්ම පාඨමාලාවක් අපි කරගෙන යනවා. අපි සීල දෙනා මේක පිළිම හිතන එක අපිට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි අහන්න. අපේ මේ හේමමාලි කර්මයේ සම්බන්ධව ගෙනවා. මේ අපි හැම වෙලෙම හිතන දැන් අපිට මේ ලැබෙන දෙයක් නොලැබෙන දෙයක් අපි මේ ගෙවන විඳින හැම දෙයක්ම කර්මය කියලා හිතනවා. එතකොට මේ සිද්ධ වෙන හැම දෙයක්ම කර්මය නිසාමද ස්වාමීන් වහන්සේ වෙන්නේ? මොකද අපි මම හුඟක් කියලා කරන්නේ නැත්නම් හැම එකක්ම කර්මයනේ කියලා ඒක හිත හදාගන්න කෙනෙක්. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කර්මයමද මේ දිගටම අපිට බලපන්නේ? කියන්නේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පෙර කර්මමද? බුදුහාමුදුරුව 5 orders කියලා දේශනා කරනවා. ඒකට 5 orders කියන එකේ ඉතුනියාම බීජනියාම කම්මනියාම ධම්මනියාම චිත්තනියාම කියලා තියෙනවා පහ. ඔය හැපෙන්නේ. හතරක්ම කර්මය නෙවෙයි. හා. එකක් කර්මය. හැබැයි හැම මොහොතකම මේ පහම එකට බැඳිලා තියෙන. වෙලිලා. ඒ නිසා එකක් අඩු වුණොත් එහෙම යා එහෙමනම් කර්මය නැති වුණා කියන්නේ. එයා ආයෙ ඉපදෙන්නේ නැහැ. එයා ප්‍රවෘත්ති විපාක හැටියට යන්නේත් නැහැ. ඒ කියන්නේ Tamanට මේ 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 ක්‍රියාත්මක වීමේදී එදිනෙදා උදේසිට රැ වෙනකන් කර්මය සම්බන්ධයි. එතකොට දැන් මේකේ කරගන්න ඕනේ කර්මයන සම්බන්ධ නම් අපි ඔය මේ කර්මය නිසා කියලා අපි නෙගටිව් මානසික තත්ත්වයෙන් තරහ මානසික තත්ත්වයෙන් අපි කතා කරන්නේ. ඒකේ අරුත බැලුවොත් එහෙම මා බලාපොරොත්තු වෙච්ච දේ අපි කියමු මට ගන්න ඕන මේ වෝල්ෝ කාර් එක. ජගුවර් එක. ඉතින් ඕක ගන්න බැරි වුණා කියලානේ ඔය කර්මය කියලා කියන්නේ සමහර විට. මට යන්න ඕනේ මහ බැංකුවේ සභාපති වෙන්න. මට යන්න ඕනේ අසවල් කම්පැනියේ මැනේජර් වෙන්න. ඉතින් මේ තව එක අඩියයි තිබුණේ මෙන්න මේකට හරස් වුණානේ. දැන් ඔන්න ඔය තැන්වල දෙන්නේ ඔය භාෂාව අපි භාවිත කරන්නේ මේ කර්මය තමයි කියන්නේ. එතකොට නේද? හේය පැන්දනේ. ඒ කර්මය ඒ දැන් යම්කිසි අරමුණක් ඉෂ්ට කරගන්න නම් දැන් ඒකට මම පුංචි උදාහරණයක් කියන්නම්. මම ගුවන්විදුලි දේශන දෙකකට මේ ගියා මේ රංගිරි දඹුරු එකේ. ඒ ගිහින් එනකොට මම පාරේ ඉන්නකොට මහත්තයෙක් මාව නංගගත්තාම මං ඇහුවා මේ මොකද ඔබතුමා මේ මාව නංගගත්තේ? මම කිව්වා මේ මම වාහන 25ක් තිබිච්ච කෙනෙක්. සේවකයෝ 100ක් විතර හිටපු කෙනෙක්. ඒ වුණාට අද මම අන්ත අසරණයි රාහු ඔළුවේ කිව්වා. මං කිව්වා රාහු ඔළුවේ තියාගන්න එපා හිත විතරක් තියාගන්නකෝ. යංකෝ කියලා ගෙදරට එක්කගෙන ගිහින් සාකච්ඡා කරලා ඉතින් හැම මාසෙම එක දවසක් අනුරාධපුරයට ගිහින් වන්දනා කරලා දෙවිවරුන්ට කියනවා. හැම මාසෙම එක දවසක් කතරගම ගිහින් වන්දනා කරලා දෙවිවරුන්ට කියනවා.
ඒක තමයි එයා කරලා තියෙන්නේ. ඉතින් මේ මොකක්වත් නැ කෝටි දෙකක් නැයි බෑ. මං කිව්වා ඔබතුමා පෙර කරපු අකුසලේ විපාකෙමේ. අඩන්න දෙන්නේ. අද සිට හිතට නිවුස් එකක් දෙන්න. මේ ලෝකේ සියලුම බලවේගයන් වලට වඩා ප්‍රබලම බලවේගය තමයි හිත. හිත අභිභවා යන්න දෙයක් නැහැ. ඔව් ඒක ඒ තරම් බලවත්. ඒකනේ බුදුහාමුදුරු බුදු බව ලැබුවා කියන්නේ හිතනේ බුදු උනේ. ප්‍රතික්ුණම කොට්ටාසේ බුදු උන්නේ නැහැ. අපේ ජයශ්‍රී මහ බෝධිය ළඟට උන්වහන්සේ වඩිනකොට සිද්ධාර්ථ තාපසයන් ඇඟයි හිතේ හිතයි හිතේ පාදින කෙලෙසුයි තිබුණා. එතකොට ඇඟ නෙමෙයි බුදු උනේ අපු වගේම ආහාර පාන ගන්න. අපු වගේම වැසිකිලි කැසිකිලි. අපේ ශරීර වගේම තුවාල වේදනා කුණු වීම ඔක්කොම තිබුණා. බුදු උනේ හිත. එතකොට හිතේ මොනවද ආයින් උනේ? කෙලෙස් කියන ඒවා. කෙලෙස් චෛතසික ටික ආයින් උනා. ඒ ටික ආයින් වෙනකොට හිත මතු උනා. හිත ආයින් උන්නේ නැහැ. හිතේ සෝබන චෛතසික වලින් පිරිච්ච මහා ප්‍රභාස්වර හිතක් මතු බුදු වුණා කියන්නේ. ඒකට ඒ බුදු වෙනකොට කොයි තරම්ද කියනවනම් දසසාස්ත්‍රි ලෝක ධාතු සංකප්ප සම්පකම්ප සම්පවේදිකි. ඒ කියන්නේ 1000 හේ 10 වෙනි වර්ගය. ඒ කියන්නේ 1000 10 වරක් වැඩි කරන්න ඕනේ. පළවෙනි 1000 දෙවෙනි 1000 එක වැඩි කරනකොට ලක්ෂ 10ක් ද්විසාස්ත්‍රි ලෝක ධාතු පළවෙනි එක සහස්ත්‍රී ලෝක ධාතුව ඒ කියන්නේ මේ වගේ සූර්යාවල් පායන සක්වලවල් 1000. ඒක දෙකෙන් වැඩි කරනකොට ද්විසහස්ත්‍රී ඒ කියන්නේ ලක්ෂ 10ක් සූර්යාවල් ලක්ෂ 10ක්. ත්‍රිසහස්ත්‍රී කියලා කියන්නේ සූර්යාවල් කෝටි 100ක්. දැන් 3. එතනින් එහා කොහොම වැඩ කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ සංඛ්‍යාවල්. ඒ කෝටි 100,000න් වැඩි කළොත් එහෙම 1000 වරක් යනවා. මොහතින් කම්පණේ වුණා කියලා. අන්න හිතේ බලේ. හිත කියන්නේ ඒ තරම් මහ බල සම්පන්න එකක්. හැබැයි අපි ඒක තේරුම් අරගෙන නැහැ. ඒක මගේ හිත ඔය අයගේ හිත කියලා වෙන් කරන්න බෑ. දැන් ඔයේ තියෙන ඔක්සිජන් මෙහි තියෙන ඔක්සිජන් වෙනයි කියලා කියන්න බෑ. මොකද මෙහි තියෙන ඔක්සිජන්ම තමයි ඔහෙත් තියෙන. ඒකනේ මේ ෆ්ලයිට් එකේ යනකොට ඔක්සිජන් අරගෙන ගියේ නෑනේ ඔහෙට පැකට් කරගෙන. ඈ ඒ වගේ හිත කියන්නේ එකම ධර්ම ස්වභාවයක්. එතකොට අන්න ඒක අපි පටු කරලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. කොටු කරලා ටැංකි ගත කෙරුවා වගේ. රාමු අද්දාගෙන. අන්න ඒ හිත ගැඹුරු හිත මහා බල සම්පන්න ධර්මයක්. අන්න ඒකට අනීඩේ දීලා ඔබතුමා මං ඉස්සර හිටියා වගේ සල්ලිකාරයෙක් කරන්න ඔය පරණ කර්මය එනකොට අකුසල ධම්මා හේතුපත්ත්‍ය කුසල ධම්මා ඥානවන්තයාගේ වැඩපිළි වහාම අකුසල ධර්මයේ විපාක දෙනකොට කුසල ධර්මයේ ක්‍රියාත්මක කරන්න ඒ තම පුළුවන් තරම් මෙන්න මේ ප්‍රාර්ථනාව කරලා උදේම නැගිටලා හිතට කියන්න මං ඉස්සර හිටියා වගේ සල්ලිකාරයෙක් කරන්න මගේ අපල ගුරු කරලා මාව සැනසුරු පුද්ගලයෙක් කරන්න කියලා විශේෂ බලගතු මේ ස්ටැන්ස එකක් ගාතාවක් ඒක කියන්නේ කිව්වා බුදුහාමුදුරුව සම්බන්ධ අපි කියමු ඉතිපිසෝ වයි අබ්බ පාපස්සෝ වයි ඒ වගේ එකක් මන් දුන්න ඉතින් උදේම නැගිටලා මේ 108ක් කිව්වා ඒ දවස පුරා 700ක් විතර කිව්වා බුදුගුණ භාවනා ඉතින් මේ මාසයක් යනකොට මෙයාට දියුණුව ඇති වෙලා අවුරුද්දක් යනකොට ඉතින් යාළුවෙක් උදව් කරලා තියෙන්නේ කෝටි ගණන් මුලින් අවුරුද්දක් යනකොට පුද්දලයා මේ අර කෝටි දෙකක් දෙවලා අලුත්ම වාහන දෙකක් අරගත්ත කෝටි ගණන් දැන් බොහොම සල්ලිකාරේ අන්න තමන් වවපු කර්මය තමන්ම කැපුවා දිට්ඨ ධම්ම වශයෙන් විපාක දුන්නා ඒකේ කුසලයේ තව ඉදිරියටත් හතෙන් එකයිනේ විපාකේ. එහෙම පැහැදිලිනේ. හොඳයි අස්සේ ජයන්ත ප්‍රශ්න යොමු කරන්න. තෙරුවන් සරණයි හාමුදුරුවෝ මම කතා කරන්නේ නිව් ජර්සි වලින්දලා
මා ප්‍රශ්න තියෙන හඳුරන්නේ මේ මයින්ඩ් එකේ ඇක්ටිවිටීස් ඒක තුනක් තියෙනව නේද විඥාණය මනෝ ඇන් චිත්ත එතකොට මුලින්ම පටන් ගන්නේ විඥාණයෙන් ඒකෙන් රෙකග්නයිස් වුණාට පස්සේ එකට යනව මනෝ මනෝ ගිහ මනෝ වලින් රෙකග්නයිස් කළා චිත්ත වලට යනවා චිත්ත එක තමයි මෝෂන් එක ඒ මෝෂන් එක එක එකයිගේ එක එක විදියට ප්‍රැක්ටිස් කරපු හැටියට තමයි රෙකග්නයිස් කරන්නේ හම්දුර එක විස්තර කරනවද කියන්නේ චිත්ත වල තමයි චිත්ත වල තමයි හම්දුරන්නේ දැන් අපි හැම දෙයක්ම නේ අපේ බොඩි එක නිකන් ස්ට්‍රෙස් වෙනවා සේරම් වෙනවා එක එක දේවල් වෙනවා මොකද අපේ මෝෂන් එක ඉම්ප්‍රූව් කරපු නැති නිසාම ඒකෙන් ප්‍රතිපලයේ එක එක කෙනාගේ එක එක විදියට ඇති වෙනවා මුලින්ම හැමෝම දන්නේ එක එකයි ඊට පස්සේ ඒක රෙකග්නයිස් කරලා යනවා මනෝ එකට මනෝ එකෙන් චිත්ත එකට එනවා ඒතකොට චිත්ත එකෙන් තමයි එළියට පණින්නේ ඒක විශ්වාස ඒක විස්තර කරන්න පුළුවන් දහම්තුනේ හා විඥානය මනෝ චිත්ත ඔය ඔක්කොම අරුත එකයි විඥානය කියලා සාමාන්‍යයෙන් භාවිතා කරනවා යම් කිසි දෙයක් හඳුනා ගැනීම ඒක විපාක විඥානය කියලා කියන්නේ හිත් පුජ්‍යලයේගේ පහළ වෙනවා හිත් වර්ග 89 ආකාරයකින් කියලා කියනවා එකම හිත ආකාර 89කට වැඩ කරනවා චෛතසික නිසා දැන් ඔය ඔබතුමී සාකච්ඡා කළේ චිත්ත වීතියක් ගමන් කරන හැටි තමයි ඔය කියන්නේ. චිත්ත වීතියක් අභිධර්මයේ ඉගෙන ගන්නවා නම් චිත්ත වීතියක භවංග භවංග චලන අරමුණක් එනකොට භවංග උපච්ඡේදන පංචද්දාව. අපේ හිත නිරන්තරයෙන්ම ගමන් කරන්නේ භවංගෝ. ආයතන හයෙන් එහෙකට අරමුණක් ඇතුළු වෙනකොටම දැන් ඇහැරෙනවා කියලා කියන්නේ නිදා ගන්නවා කියන්නේ භවංගයේ එක දිගටම ඔහේ ගලාගෙන යනවා ඊට අමතරව අපි ඇහැරලා ඉන්නකොට අරමුණක් අපේ ඇහැට එනවා ඒ අපේ ඇහැට ඒ අරමුණ ආපුහාම අර භවංග ගමන නතර කරලා ඒ ආපු අරමුණ පැත්තට හිත හරවගෙන යනවා භවංග භවංග චලන භවංග උපච්ඡේදන පංචද්වා වර්ග කොහෙන්ද මේ අරමුණ ආවේ කොයි ආයතනෙන්ද කියලා චෙක් කරලා බලනවා ඒ කියන්නේ ස්ක්‍රීන් එකට වැටුණා CCTV කැමරා ටිකක් ගේ වටේ හයි කරලා තියෙනවා පහ ඒක අර ස්ක්‍රීන් එක තියෙනවා ඇතුලේ ඒකටනේ පතිත වෙන්නේ අර පිට කැමරාව තිබුණාට එන්නේ අතෙන්නේ කැමරාවට ආපුහම අපි ගිහින් බලනවා කොයි කැමරාවෙන්ද ආවේ කියලා බලනවා වගේ පංචද්වා වර්ජන කියන්නේ කොයි ආයතනෙන්ද ආවේ කියලා ටක් ගාලා බලනවා බලාපුවම ආයෙන් ආවේ ආ ගන්නවා චක්කු විඥාන ආයෙන් ආවා කියලා දැනගන්නවා ඔන්න විඥාන කියපු ඒ කාරණ ඕන ඒ අරමුණ එහෙම එන්නේ පෙර පිනකට ඒක තමයි අපි මේ මෙච්චර වෙලා ඉගෙන ගන්නේ ඒකත් නිකන් හිතේ තියාගන්න ඒ අරමුණ ඒ ඇහි එහෙම පහළ වෙනවා ප්‍රසාද රූපේ පහළ වෙන එකට මේ චක්කු විඥානය කියනවා එතනින් පස්සේ ඒ හිත එතන හැදෙන්නේ නැහැ ඒ අරමුණ ඇතුළට ගන්නවා මනසට ගන්නවා මනසට ගත්තාම ඒ අරමුණ ගැන හිතන්නේ හිතෙන් ආන්ගේ හිතට එතෙන්න ගත්තාම ඒකට කියනවා මනෝ කියලා ඒක තමයි සම්පටිච්ඡන සම්තිරණ ආ මේකට තීන්දුවක් ගත්තා වොත්තපන වොත්තපන කියලා ඔන්න ඒක හරිද කියලා තීන්දුව ගන්නවා ඊට පස්සේ චිත්ත කියලා කියන්නේ ජවන් හිත මොනවද චිත්ත කුසල අකුසල අකුසල පැත්තේ නම් ලෝභ ද්වේෂ මෝහ එළියට පනිනවා කියලා කිව්වේ දැන් බොඩි ඇක්ෂන් වලින් හරි ඇහෙන් කනින් හරි ඒ මොක්කින් හරි එළියට දානවා කොහොමද මං ඒ කටින් හරි කියනවා ඒකට කැමති කියනවා මං ඒකට අකමැති ද්වේෂ නම් අකමැති කියනවා අකමැති ජවන් කැමති නම් කැමති ජවන් හිත යනවා ඒ හිතම තමයි ඒ ඔක්කගේම යන්නේ ඒකේ එකතු වෙන චෛතසිකෙන් තමයි මේ අර කැමැති අකමැති කියලා යන්නේ
ඒ නව කර්ම නව ජවන් කිය නව හිත පරණේව නෙවෙයි නැත්තම් ඔය තුනම තන ක්‍රියාත්මක වෙන්නේ එකම හිත එකතු වෙන චෛතසික වල අනුව තමයි හැඩය වෙනස් වෙන්නේ එතකොට හඳුරේ හිත හදාගත්තාම මයින්ඩ් මයින්ඩ්ෆුල්නස් එක තිබුණොත් එහෙම ඒ චේන්ජ් කරන්න පුළුවන් නේද දකින්න විදියට නෙමෙයි ඇක්චුවල් විදියට වගේ කියන්නේ මේ ඔව් ඇක්චුවල් විදියට දකින්න අපේ විදියටම පණින්න ඕනේ නැහැ ටිකක් කල්පනාවෙන් මේ එක වෙනස් කරන්න දැකපු විදියටම නෙමෙයි තමන්ට හරියන විදියට මයින්ඩ්ෆුල් වෙමින් බැලුවත් අපිට ඉදිනු වෙන්න පුළුවන් නේද එතකොට ඒ චිත්ත වලට ආපු එක මයින්ඩ්ෆුල් වලින් බලන්න බුදුහාමුදුරුවෝ ක්‍රම 44 ආකාරයක් උගන්වනවා සතර සතිපට්ඨාන ඒ ක්‍රම 44 ආකාරයේ හැර වෙන ක්‍රමයක් නැහැ. ඒ සිස්ටම් පාවිච්චි කරන්න වෙනවා. එතන තමයි මයින්ඩ්ෆුල්නස් එක කවුද සෙක්‍රටරි? විස්ඩම් එක බොස්. මයින්ඩ්ෆුල්නස් එකෙන් ටික් ගාලා කියන්න ඕනේ ඕන් දැන් ඔබට ලෝභ හිතක් ආවා ඔන්න ඔය උද්දලයා නිසා ඔන්න ඔය කෑම නිසා ඔන්න ඔය දර්ශනය නිසා ඔන්න ඔය සද්ද නිසා ඔන්න ඔය සුවඳ නිසා ඔබට ලෝභ හිතක් ආවා දැන් ඕකේ ඇත්ත తත්වය බලන්න කියන්නේ. මොකද අපි කියමු ගේ කාර් එකකට නම් මට ලෝභ හිත ආවේ ටක් ගාලා මේ බලන්න ඕනේ කොහොමද කාර් එක පාට් බයි පාට් සෙපරේට් කරන්න එතකොට එහෙම කරනකොට පේන්න පටන් ගන්නවා පාට්ස් ගොඩක් මිස කාර් එකක් නෑ ශුන්‍ය ධර්මයක් අන්න ඒක සිස්ටම් එකක් ඒකම ධාතු මනසිකාරයට හරවන්නේ ඒක මැසිමකට දාලා කුඩු කුළු කුඩු ගොඩක් ඒක තවත් කුඩු කළොත් පරමාණු ගොඩක් ඇටොම්ස් ගොඩක් ඇටොම්ස් මිත කාර් කියලා නැහැ වර්ගයක් තව ඒ විද්‍යානුකූලවනේ විද්‍යාවට අනුවනේ සයන්ස් වලට අනුවනේ ඇකෝඩින් ටු සයන්ස් වලට අනුව එහෙම යන්නේ එතකොට එහෙමනේ තවත් ටිකක් එහාට යනවා බුද්ධ ක්‍රමය යනකොට අන්න එතකොට මේ අර හැබෑ තත්ත්වය මේ nature of the car කියන්නේ තියෙන්නේ කාර් එකේ තියෙන nature එක දකින්න ලැබෙනවා කාර් එකක් නෙමෙයි තියෙන්නේ ශුන්‍ය ධර්මයක් එතකොට ඒ ඒ ශුන්‍ය ධර්මය තමයි පේනවා ultimate truth එක එනවා ඒ එනකොට ඇලෙන්න තැනකුත් නැහැ ගැටෙන්න තැනකුත් නැහැ අතෑරින් ඒක automatically එන්නේ හිත නිදහස් වෙනවා ලෝභයෙන් වැහෙන්නේ නැහැ ද්වේෂයෙන් වැහෙන්නේ ඒ වගේම හාමුදුරනේ ද මෛත්‍රී භාවනා කරුවාමත් මයින්ඩ්ෆුලි මෛත්‍රී භාවනා කරුවාම එතකොට අර තමන් මේ ඉස්සර ප්‍රඥාවන් වනිමේ තමට මේ මේ ලෝකෙත් ජීවිතේ තව විශ්දමක ඇති කරගන්න පුළුවන් නේද ඒ කියන්නේ මෛත්‍රීකයි මෛත්‍රී භාවනාවයි දෙකම කරුවාම අර දකින්න දේ හුඟක් ලක්ෂණට නේද පේන්නේ කියන්නේ නෙගටිව් විදියට නෙමෙයි ඒක විදියට නේද එතකොට දෙකම ගෙනිච්චාම නේද හඳුරන්නේ හොඳ මෛත්‍රී භාවනාවයි මයින්ඩ්ෆුල් එකයි දෙකම අපේ ඇඟ ඇතුලේ තියාගත්තා නම් ඒ සේදම මේ දකින්න දේවල් ඔච්චර කරදරේ කියලා හිතන්නේ නැහැ නේද හඳුරන්නේ ඔව් ඇත්තටම මෛත්‍රිය මේ ඇතුලෙන් තියෙන පියෝ ලවින් කයින්ඩ්නස් එකක් ඩෙවලොප් වෙන්න නම් භාවනා කරන හොඳම භාවනාව තමයි විදර්ශනා විපස්සනා ඒ විපස්සනාව කියන එක ඉන්සයිඩ් මෙඩිටේෂන් නේද කියන්නේ එතකොට ඒක ඩෙවලොප් කරන්න ඕන කොහොමද දැන් අපි දැන් මෛත්‍රිය මවාගෙනනේ කරන්නේ උද්දලයක් හෝ දිසාවක් හෝ ඒක ඒක හොඳයි අපි මවා ගන්න පැයක් මෛත්‍රී කරලා ඉවරලා එළියට යනකොට යකුණගිනවනේ මේ සැරින් කතා කළොත් එහෙම මෛත්‍රී භාවනාව යකුට ගිහින් එතකොට නියම හැබැයි මෛත්‍රිය මෙන්න මෙහෙම කරන්න පුළුවන් කොහොමද දැන් පුජ්‍යලයක් අපිට බණිනවන ඒ බණින පුජ්‍යලය ඉන්නවද කියලා බලන්න කියනවා අර සෙපරේට් කරලා එතකොට වෙන් කරලා බලනකොට ධාතු මනසිකාරයෙන් බලන්න පුළුවන් නවසීවතින් බලන්න පුළුවන් එහෙම නැත්නම් තවත් මොකද්ද පටික්කුල මනසිකාරයෙන් බලන්න පුළුවන්. එහෙම බලාපුවාම මට මෙතන ඇලින්න පුජ්‍යලියකුත් නැහැ ගැටෙන්න කෙනෙකුත් නැහැ. එතකොට පියෝ ලවින් කයින්ඩ්නස් එක තමයි ස්ප්‍රින්ග් වෙන්නේ තමයි මයින්ඩ් එක තුල. ඒක ඊටාම පිරිසුදුයි.
एक कवत दावत कैडेट नहीं एका एक ने बुद्ध आम द्रोगन नन्हे सीएलु अर माइत्री भावना किरी में तापरे अध्याय केटिकाले अर माइत्री वैडी में लोटरा बुद्धूरु सीना मंगल दान देना टोटा आनी संसदाय का है ईटा त्वरा सीए कुने किंग आनी संसदाय का है तापरे अध्याय का आनी ते में नहीं ये तो कोई विदर्शन आवे है अपन ऐह मैंने जानता महत्वनो पिलित्रुसियाल में लेबिन देती ने ओह ऐह माय नहीं अहिना महत्वने स्वामी महाशय आप इत प्रश्न गांडे नंग खाल विला माधी माइन बहुमत मिस्तुति वांते विनो प्रश्न यों मुकर पुसियल देना आटो मुकर आप इ प्रायोगिक कारणो रसक आवृत कर गाने टावस्ता उदाउना ये प्रश्न हर हाँ इतिंग ऐह मैंने गाउरुएन आराधना कर सितना उपहान सेट पुन्यान मोदना उपातन ले सेट අදත් අපි පටිච්ච සමුප්පාදයේ ඉතාම ගැඹුරු කොටසක් සාකච්ඡා කරේ පස්ස කියන චෛතසිකය නැවත සාරාංශ කරනවා නම් ඒකේ විපාක 32 තමයි ඒකට සම්බන්ධ පස්ස කියන චෛතසිකය හැම හිතකටම යෙදෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික හැටියට අපි හඳුන්වනවා නමුත් මෙතනදී මේ විශේෂයෙන් හඳුන්වන්නේ මේ පස්ස කියලා මෙතන සලායතන පච්චා පස්ස කියන්නේ විපාක හිත් 32 අවස්ථාව ඉතාම ගැඹුරු දහම් කොටසක් අපි සාකච්ඡා කළේ ඒ වගේම ප්‍රායෝගික ජීවිතයේ ඒ තුල ගමන් කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා මේ සියලු දෙනාම එලෙස රැස් කර ගත්තා වූ සියලු පින් වල පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන කරණ කොටගෙන සසර අපට මේ ජීවිතය ඇතුළු මේ මොහොතේ සිට ඉදිරියට නිර්වාණ ප්‍රතිපදාව ගොඩනගා ගන්න අවශ්‍ය සම්මා දිට්ඨිය ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය දිනු කර ගන්න ඒ වගේම සප්ත බොද්ධංග ධර්ම දිනු කර ගන්න ශක්තිය ලැබෙන පින්කමක් බවට මේ පින්කමපත් වේවා අද මේ පින්කමේ අනුග්‍රහය දක්වන්නේ ලක්ෂ්මන් සහ ප්‍රියා යන ප්‍රියාන ප්‍රියානි වේවැල් හරිනේ වේවැල් වේහැල් සහ පුතා රොසාන් දිලිනි වේහැල් යන මේ පිරිස තමයි මේ දායකත්වය දරන්නේ විශේෂයෙන්ම තම දෙමව්පියන්ට මෙලවින් සමුගත්ත දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා පින්වතුනි ආකින්කේය සූත්‍රේ දෙමව්පියන්ට මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා නම් හොඳම ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය කියලා සීලය හොඳට දියුණු කරගෙන ධර්මඥානෙ ප්‍රගුණ කරගනිමින් සම්මාදිට්ඨිය පහළ කරගනිමින් ධ්‍යාන ලැබමින් විදර්ශනා නුවණ පහල කරගන්න කියනවා අන්නේ පහල කරගෙන පින් අනුමෝදන් කිරීමෙන් ඒ ඇයට සාල පින් අනුමෝදන් කිරීමක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ මේ පින්වතුන් විදර්ශනාවට හේතු වෙන උතුම් කරුණු සාකච්ඡා කළේ. ඉතින් ඒ ලක්ෂ්මන් මහත්මයාගේ පවුලේ මේගේ ආදරණීය පියතුමා වන ඇල්ෆ්‍රඩ් निर्मला विजय रत्न यान हे दिमाउपियो ऐतुलो परंपरानुगत मेघिय सीलु मजाते सीपाच करना ऐसे लुधिनामी पिंगन मोदन वेवा ये वागी में අද ධර්ම දේශනාවට අහුන්කන් දුන්නු සියලුම කාරුණික පින්වතුන්ගේ නමින් මියගිය සියලු දෙමව්පියෝ ගුරුවරු ඥාතීන් ඇතුළු හැම දෙනාම මේ පින් අනුමෝදන් වේවා ගෞරවනීය අපේ කෝකන්දර ඥාන වංශ පඤ්ඤාවංශ කරනවා පඤ්ඤාවංශ නායක හාමුදුරන්ගේ પરම්පරානුගත මියගිය අපවත් වුණු සියලු ගෞරවනීය මහා සංඝරත්නය
ඇතුළු මේ ධර්ම දේශනාවට අහුම්කන් දුන්නු සියලු දෙනාගේ මියගිය ඥාතීන් මේ පින්වත් මොහොතම වේවා සපවත් වේවා පතන බෝධියකින් නිවන් සම්පස්සාදා ගනිත්වා කියලා සාදු කියන්නේ සාදු ඒ වගේම දේවරු මේ පින් අනුමෝදන් වේවා සපවත් වේවා පතන බෝධියකින් නිවන් සම්පස්සාදා ගනිත්වා අපටද සසර ගමන කෙටි කරගන්න හේතු වෙන උත්තරීතර පින්කමක් බවට මේ පින්කමපත් වේවා අවසානයේ අප සියලු දෙනාටමත් අපගේ ගුරුවර දෙමව්පියන්ටත් උතුම් වූ නිවන් පිණිස මේ පින් සාදු සාදු හේතු ආසනා වේවා කියලා සාදු කියනවා සාදු ඔබ වහන්සේගේ සියලුම පැතුම් සාක්ෂාත් වේවා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නිදුක් නිරෝගී චිර ජීවනයේ අපි සියලු දෙනාම එක ප්‍රාර්ථනා කරනවා ඉතින් අදත් අපගේ වැඩසටහනට ඉක්ුණු ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි ඉතින් මේ වැඩසටහන් මාලාව ඔබට නැවතත් නරඹන්නට පුළුවන් අපගේ YouTube channel එක ඔස්සේ YouTube link එක chat section එකට දාලා තිබුණා ඒ වගේම YouTube එකට subscribe කරන්න අමතක කරන්න එපා වැඩි විස්තර ඔබට දැනගන්න ඕන නම් www.dhammacenter.uk කියන අපගේ වෙබ් අඩවියට පිවිසෙන්නටත් පුළුවන් අවසාන වශයෙන් මම මතක් කරන්න ලබන 17 विदर्शन धर्मदेशन निरोगी सुय प्रार्थना करना